குரு விதுஹல்பதி விருத்திய சமிதி சந்தானய அத அசனீப நிவாடு வார்த்தா கரமின் தீப வியாப்த வர்ஜனயக நிறுத்தவனவா அத ஐතිහාසික දවසක් ලංකාවේ පාසල් 10026ම වහලා තියෙනවා. පාසල් තුල ගුරුවරු දීලා තියෙන මේ පණිවිඩේ, විදුහල්පතිවරු දීලා තියෙන පණිවිඩේ, ඒ වගේම ගුරු උපදේශකවරු දීලා තියෙන පණිවිඩේ තේරුම් අරගෙන වහාම මේ ගැටලුවට විසඳුම් ලබා දීමට අපි බල කරලා කියනවා. මේ කටයුතු ගැන කතා නොකර වෙන වෙන මගුල් කර කර තමයි හඬුවේ ඉන්නේ. මේ තමන්ගේ ඡන්ද කැම්පේන් එක සුභාරංචි දෙන්න ඌ තමයි කතාව. ඒක නිසා අපි දීලා තියෙන සුභාරංචිය පිළිගන්න කියලා අපිට හඬුට කියන්න තියෙනවා. මේ නිසා පාසල් පැමිණි සිසු දරුවන්ට යලිත් නිවෙස් බලා යාමටයි සිදු වුණේ. නැද්දද ගියාද ඉස්කෝලේ? ආ කවුරු නැද්ද? මේ ගුරුවරුකින් එක මැඩම් කෙනෙක් ඉන්නව නෑ ගුරුවරයා. ඉතින් කොහෙද යන්නේ? දැන් ගෙදර යනවා. ටීචර්ල නෑ ඉස්කෝලේ යන්න දෙන්නේ නෑ ගෝ දැන් ගෙදර යන්න කිව්වා අපිට. පුතා ආයි ගෙදර යන්නේ? ඉස්කෝලේ නෑ. ආ? ඉස්කෝලේ නෑ. කවුද කිව්වේ නෑ කියලා? ගරවල් ලොක්කෝ වහලාද? කිව්වේ නෑ. කිව්වේ නැද කවුරුත් කටට? අප්‍රේල් මාසෙන් පස්සේ දරුවෙක් ඉස්කෝලේට ගිහිපු දවසක් හරියට මතක නෑ. ඇත්ත කතාව මේ ඊට වඩා හොඳ ළමයි ගෙවල් වල තියාගන්න. අධ්‍යාපනය යන්නේ අක්කද ක්‍රමයේ මේක. දරුවෝ ඉස්කෝලේ නෑ වගේ ආද. අපි මේ ගෙදර යන්නේ කියලා හැදුවේ. මේ අතර සියලු ගුරු විදුහල්පතිවරුන් කොළඹට කැඳවා විරෝධතාවයක් පැවැත්වීමටද ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව උද්ඝෝෂකීන්ට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ ගාලු මෝදර භූමියට ඇතුළු වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමටයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇත්තේ. ඒ කොම්පඤ්ඤ වීදියේ පොලිස් ස්ථානය සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. විරෝධතාකරුවන් 15,000ක් පමණ මරදානු කුරුඳුවත්ත පොලිස් වසම්වල සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණ CTO හන්දිය, ඕල්කට් මාවත, චැතම්පාර, චෛත්‍යපාර, ජනාධිපති මාවත, බාලදක්ෂ මාවත ඇතුළු මාවත් ගණනාවක් ඔස්සේ ගාලු මෝදර වෙත පැමිණීමට නියමිත බවට, බුද්ධි සේවා ඇතුළු තොරතුරු ඔස්සේ සනාථ වී ඇති බවට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට කරුණු දක්වා එම උද්ඝෝෂණය තහනම් කර ලෙසට ඉල්ලා සිටියා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.